සුබ දවසක් වේවා ආදරම් මේ තාත්තේ පුතේ දුවේ. මේ දවස්වල අපි මෙනෙහි කරමින් හිටියේ එකඟතාවය තුළ ඇතිවෙන කීකරුකමත් ගෞරවය තුළ ඇතිවෙන්නා වූ වරප්‍රසාදයක් ගැන. එතකොට අද දවසේදී මේ විදියට කියනවා. උන්වහන්සේ සොයන්නෝ උන්වහන්සේගේ ප්‍රසාදය ලබන්නෝ යා. දැන් ගොඩක් වෙලාවට මොනවද කියන්නේ? එයාට ඕනේ නැත්තම් මම මොනවා කරන්න දන්නේ? එයා ගැන මං එච්චර හොයලා බලන්නේ නෑනේ. ගොඩක් අය මට කියනවා, ඉස්සර නම් ෆාදර් මං ඔය දරුවෝ ගැන හොයලා බැලුවා, දැන් ඉතින් මං හොයලා බලන්නේ නැහැ. අම්මා තාත්තා ගැන මං දැන් හොයලා බලන්නේ නැහැ ෆාදර් නේ. ස්වාමි පුරුෂයා ගැනත් එහෙමයි කියන්නේ. එයාට ඕන දේ ආකරගෙන ගියා දැන් ෆාදර් මං එච්චර දැන් තකන්නේ නැහැ, ඒක ගැන හොයලා බලන්නේ නැහැ. භාර්යාව ගැන මහත්යත් කියන්නේ ඒකමයි. එයාට ඕන දේ ආකර ගන්නවනේ ෆාදර්. ඉතින් මම බොරුවට නිකන් ඕන දේවල් හොයා හොයලා බලන්නේ නැහැ. එයා කැමති විදියට එයා කරගෙන යනවා. ආ දැන් මොකද වෙන්නේ? හොයලා බලන්නේ නැහැයි කියන එක මේ මොහොතේදී එච්චර හොඳ දෙයක් නෙමෙයි. එහෙනස දෙවියන් වහන්සේව මේ මොහොතේදී හොයන්නට ඕනේ. ඔබේ භාර්යාව හොයන්නට ඕනේ, ඔබේ දරුවව හොයන්නට ඕනේ, ඔබේ සතුට හොයන්නට ඕනේ. අවාසනාවට අම්මි තාත්තේ පුතේ දුවේ දැන් මේ හොයන එක අතහැරලා දාලා අපි කියනවා බොරුවට නිකම් මගේ කාලේ නාස්ති වෙන එක විතරයි කියලා. නැහැ, ඔබ හොයන්න පුරුදු වෙන්න. එනිසා තමයි ස්වාමින් වහන්සේ කිව්වේ නැතිවුණු බැටළුවා ගැන උපමාව කතා කරනකොට මොනවද කියන්නේ? 99ක් පැත්තක තියලා අර නැතිවිච්ච එක පසුපස්සේ ගිහිල්ලා හොයනවා ස්වාමින් වහන්සේ. නැතිවිච්ච කාසිය නේ, ඒ වැන්දබු ස්ත්‍රිය නැතිවිච්ච කාසිය මේ මොහොතේදී හොයා ගන්නවා, හොයනවා. එස කාසිය හොයනවා, බැටළුව හොයනවා වගේම දෙවියන් වහන්සේව හොයන අය අම්මවයි තාත්තවයි හොයනවා, ස්වාමි පුරුෂයාව හොයනවා, භාර්යාව හොයනවා, දරුවන්ව හොයනවා. අම්මි තාත්තේ පුතේ දුවේ හොයන එක නතර කරන්න එපා. හොයන එක නතර කරපුවාම එතන ඇති වෙන්නේ ලොකු ගැප් එකක්, ලොකු හිඩසක් ඇති වෙනවා. ඒ හිඩස පුරව ගන්න ඔබට පුළුවන්කමක් ඇති වෙන්නේ නැහැ. හොයනකොට තමයි මේ ආත්මික බැඳීම ඇති වෙන්නේ. ඒ නිසා මෙතන ඉතමත් කියනවා, උන්වහන්සේ සොයන්නෝ උන්වහන්සේගේ ප්‍රසාදය ලබන්නෝ යා. ඒ නිසා මේ තාත්තිපුතේ දුවේ හොයන්නේ මේ මොහොතේදී දනුවම් කරන්න නැමේ, හොයන්නේ සණ්ඩු කරන්න නැමේ, හොයන්න විවේචනය කරන්න නැමේ, හොයන්න මේ මොහොතේ හෙලා දකින්න නැමේ, හොයන්නේ අඩුපාඩුකම් පෙන්වන්න නැමේ, හොයන්නේ මේ මොහොතේදී ආදරය කරන්න. ආදරය කරන්න, ගෞරවය කරන්න, කීකරු වෙන්න හොයන්න. එතකොට මොකද වෙන්නේ? දෙවියන් වහන්සේ තුල මෙතන කියනවා ප්‍රසාදය ලබන්නෝය. ඒ නිසා අවාසනාවට අම්මේ තාත්තේ පුතේ දුවේ මිනිස්සයත් හැබැයි හොයනවා. ඒ හොයන්නේ සණ්ඩු කරන්න, ඒ හොයන්නේ අඩුපාඩුකම් පෙන්නලා දෙන්න, ඒ හොයන්නේ තියෙනව ඒ කර්කශක භාවයේ මතු කරව ගන්න, අඩුපාඩුව ඉස්මතු කරන්නයි හොයන්නේ. එන්ස රත්‍රනම් මේ තාත්තේ පුතේ දුවේ මේ හොයන එකේ අරමුණ තමයි වැදගත් වෙන්නේ. ඔබ දෙවියන් වහන්සේව ඇයි හොයන්නේ? ඔබේ ස්වාමි පුරුෂයාව ඔබ ඇයි හොයන්නේ? ඔබේ භාර්යාව ඇයි හොයන්නේ? අම්මා තාත්තව ඇයි හොයන්නේ? දරුවන්ව ඇයි හොයන්නේ කියන තැනට එන්න. එදාට තමයි ඔබගේ ඒ සෙවීම සුද්ධ වූ ක්‍රියාවලියක් බවට පත් වෙන්නේ. එන්සා කවදාක්වත් හොයලා 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 හම්බ වුණාම බනින්න එපා. එනිසා පෞකාර පුතා මේ ගේ අතහැරලා දාලා ගියාම ජේසු කියනවා, තාත්තා බලාගෙන හිටියා විතරක් නෙමේ, හෙව්වා විතරක් නෙමේ, පුතා එනකොට තා ඉස්සරහට ගිහිල්ලා තුරුළු කරගෙන ආදරය කරලා ඒ පුතාට නැතිවෙච්ච හැම දෙයක්ම දුන්නා කියලා පෙන්නේ නෑ. අපි නැතිවෙච්ච දේ තමයි ඉස්සෙල්ලාම කියලා පෙන්නන්නේ, නැති කරගත්ත දේ තමයි ඉස්සෙල්ලාම කියලා පෙන්නන්නේ.
එනිසා මට දැන් මහන්සි කියන එක තමයි ඉස්සෙල්ලාම කියලා පෙන්වන්නේ. මට දැන් මේක ලැජ්ජාවට කරුණක් කියන එක තමයි ඉස්සෙල්ලාම පෙන්වන්නේ. එනිසා මා තුල තියෙන නුරුස්සුන ගතිය තමයි මා පෙන්වන්නට යන්නේ. ඉතින් අම්මේ තාත්ති පුතේ දුවේ ඔබේ ජීවිතයේ තුල අද දවසේදී අදිෂ්ඨාන කරගන්න ඔබේ නුරුස්සුන ගතියවත් ඔබේ මේ තියෙන ඒ වේදනාවත් එළියට දාන්නේ නැතුව ආදරයෙන් සොයපු වග හෙළිදරව් කරන්න එතනදී අනි ජීවිතේ වෙනස් වේවි, පෙරලේවි, ආදරය කරන්න පටන් ගනීවි, ජීවිතයට අරුතක් හම්බ වේවි. ජෙස්වේදයි.